කැමර ගැව කොරන වැක්සින් එක කීරෙන ඩිකවද මැටි හරක් ගහන්න බව ඇගේ ප්‍රතිශක්තිකරණය හදන්ද බලෙන් කාට වත්දෑ ඇගේ ප්‍රතිශක්තිකරණය හදන්න එක බෙහෙත් අමුදෙන් ගහල හදන්න බෑකෝ ඒක තමන් හදාගෙනන්න ඕනේ ප්‍රතිශක්තිකරණය කියන බලෙන් ගන්න බෑ දැන් උදේ ඉඳන් හන්දේ නම් බලපියවර යකඩ පෙතිකේ ඉන්න දෙනවා දිගරහට ගෑනුන්ට යකඩ පෙත්තයි ෆෝලික් ඇසිඩ් එකයි ළමයි කම්බෙන්ටි දෙවයි වරද්දවල් නුකුන් නැතුව අපේ ළමයි වැදුවේ නැද්ද දැන් ගේ ගෙවල් නැතුන ළමයි වැදුවේ යන්නේ උන්ට මේ ඔක්කොම තාක්ෂණ තිබුණා කොල් ළමයි බදා ගන්න බෑ හරියට බලපිය හොස්පිටල් ගාන කීයක් මැරනවද කියලා ළමයි ස්කෑනොත් ගහනවා ළමයාගේ හොඳට ඉන්නවා කියලාත් කියනවා හැබැයි ඉපදෙන්න ඉන්න එක මේ මෙහෙමයි හොඳයි බඩ ඇතුළේ ඉන්න ඔක්කොම කියලා කියන්න පුළුවන් හැබැයි සමහරවිට ඉපදුනාට පස්සේ එක මන්දබුද්ධිකේ යකෝ එව්වට පුළුවන් නම් වෙදකම් ගාලා පෙන්නන්න ඕන ඉපදෙන්න ඉන්න එක කොතප්පය පණනේ මොකද්ද මම ගෙවදගමු ස්කෑන් එක ගාලා බඩ ඇතුළේ ඉන්න එක බැලුවා කියලා වැඩක් නෑ යකෝ ඒක තේරුමක් තියෙන්න බෑ දැන් බලපල්ලා තනිකර VCG කියලා ගහපු රෙද්දවල් තියෙනවා දිගරහට ගෑනු ටික අන්දර අන්දම් ගන්න. බබා බඩේ හොඳට ඉන්නවද කියලා බලන්න. මොනවද මම මේ ගොන් ආත? ඈ ඔය ඔක්කොම බල්ලත් හැදිච්චම බලපල්ලා පොඩි කාලෙන් සේරෝගේ කාසේ ඈ යකෝ යකෝ අපි බලකො ගොම පොරේ ගොම කක හැදිච්ච උඹන් අපි පස් කාලා දැන් ඉන්නම් බලපියව ඔයකො මුණ්ඩ මේ ටයිල් පොර වෙනා දූවිලි ටිකක් ගියා මුණ්ඩ ලෙඩනේ. උදේ ඉඳන් හැන්දෑව එක. මේ වගේ මැටි හරක් ඉන්නේ. ඒජේ දිගින් පෑනඩෝ පෙත්ත කෙල කෙල දීපියව. උදේ ඉඳන් හැන්දෑව නම් පෑනඩෝ ගහනු. එන්න කියම් පෑනඩෝ ගම් බෑන කතා කරන අපිත් එක්ක ආත්මාව පෑ හරකට අක්‍රිය කරන මෙහෙත පෑනඩෝ ප්‍රසිද්ධිය මඩ ගහන්න එන්න කියපල්ලා කතා කරන්න පැනඩෝල් කියලා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කොම් හරක් ටික පොඩි ලඩක් අරගෙන ගහන පැනඩෝල් ආත්මා වක්‍රියයි පැය 6කට එන්න කිව්වේ වැඩකම කතා කරන්න අපිත් එක්ක වැඩකම් ගන්න දන්නේ නැති කොම් හරක් ටික ගන්න ඉවරලා එක එක මේ මීඩියා හරහා උන්ව ප්‍රොමෝට් කරනවා කොයි අපිට එකෙක් එන්න කියනවද කිසිම සාකච්ඡාවක් වට කියන එක වෛද්‍ය පාගේ කපරෙන්ද කියනවද අපි ගේම ඉල්ලන්නේ ප්‍රසිද්ධිය එන්න කියපල්ලා අපිට එන්න කියපල්ලා ඕන මාධ්‍ය කරන අපි ඉස්සරහා එක බුරු හරකෙක් එන්න අපි ඉස්සරහා ඔය බට හිරේ කියාගත්ත වෛද්‍යවරු එක එකක ගොම් පකේකත් අපි ගාවට එන්නේ නැහනේ එන්න කියපල අපි ගාවට අපි කතා කරන්නේ විද්‍යාව එනවතන විද්‍යාව කතා කරන සිංහලයට එක්ක අපිත් එක්ක එන්නේ නැහැ පුතා ගේම දන්න එකත් එක්ක ගේම ගහන්න දෙන්නේ නැහැ කිසිම මාධ්‍යයක් පුළුවන් නම් එන්න කියපල වෙදකම ගැන දන්න එකෙක් එක්කන් ගිහින් කතා කරන්න වෙදකම ගැන සිංහල වෙදකම කියලා කියන්නේ ඉඳා පෙත්ත කියලා දීපු ගමන් ඩොග් ගාති හොඳ වෙයි කියලා ලෙඩ සිංහල වෙදකම කියලා කියන්නේ එහෙම කරන්නේ නෑ වැඩක් ඇඟේ තියන ලෙඩේ උස්සන්න කරලයි ලෙඩේ හොඳ කරන්න ඒක තමයි සිංහල වෙදකමේ හරි පරමාර්ථය නැතුව මේ සිංහල වෙදකම කියලා කියන්නේ දීපු ගමන් ඉන්ජෙක්ෂන් එකක් යවුවාගේ ඩග් ගාති පණා කියලා ආය පණදලා මරන සීන් එකක් නැහැ මේකේ වරණ මාස දෙකක් එක තැන සිංහල දෙකම ප්‍රතිකාර කරන්න ඕනේ එහෙම නැත්නම් සිංහල දෙකම දවසෙන් දෙකෙන් හොද කරන්න පුළුවන් ලෙඩ කොහෙවත් නැහැ හරි වාදයේ පිටේ සෙලස්මාව වාදයේ පිටේ සෙලස්මාව කිපීමෙන් තමයි රෝග හටගන්නේ අපි ගාවට එන්නේ බං රෝගියෝ තුන්නේයි වාදයෙන් පිටෙන් සෙලස්මාවෙන් කිපිච්ච උන් විතර අපි ගාවට එන්නේ ප්‍රතිකාර කරගන්න දැන් ඉන්නේ ඔන් එහෙම ගියොත් එහෙම මොකද්ද මං පිළිකාව ගියයි කාසය ගියයි සම්බදික්ෂාව ගියයි ඔමික්‍රෝන් ගියයි කොරෝනා ගියයි දැන් ওই කොරෝනා කාලේ මෙහෙත් විද්දෙවුන් කී දෙනෙක් මැරුණද මෙහෙත් විදගත්තේ වුණා කොරෝනා හැදිලා එහෙම මගුලක් නැහැ මිනිස්සු නම් එදා නම් හන්දෑ නම් ඒ කාලෙ මම ලයිව් දා දිගට රහට කිව්වා විදින්න බව මෙහෙත් එක් කියලා යකෝ මටත් දැන් ආයස අවුරුදු 28ක් වෙනවා අඩුම තරම් පැනඩෝ පෙත්තක් මම පාවිච්චි කරලා නැහැ බට හිරයක් කියන්නේ මම නොදන්න කාලේ මට කෙලින්ද ඇති මට නොදන්න කාලේදී කෙලින්ද ඇති පැහැදිලිව මේ අපේ අම්මලා තාත්තලා නදන ඔක්කොම අර රෙද්ද බිදව රෙද්ද බෙහෙත් උනා පොඩි කාලේ විදිනේවා තේරුමක් තියෙන වයසක නම් මම ඕගෙන් කියලා කිසිම දෙයක් මම ඕගෙන් පැහැරෝ ගෙත් අතර මම පාවිච්චි කරන්නේ අද වෙනකම් මට කිසි ලෙඩකුත් නැහැ පැහැදිලිව උදේ ඉඳන් හන්ද යනවා නිකන් ඉඳන් ඉන්න එක පැයක් යකෝ මහන්සි කරලා එක පැයක බෙලිමල් ටිකක් බීපල්ලා මොඩර කුඩුම් ගෙඩියක් අල්ලලා බීපියව් දැන් ඉන්නේ ගොඩක් උන්ට අක්මාවේ තෙල් අක්මාවේ තෙල් කෙනපියවක මාසෙන් මාසෙ දාන ලස්සනට පොත කුත්හදලා එන්න ස්පිතාලෙ ගියා කෙලින අක්මාවට අක්මාවට බෙහෙත් ගොන්නේ ඩවුන් නැන්නේ වගකට දෙක ඕක මිනිසුන්ට තේරෙන්නේ සිංහල දෙකේ කොහොමද පුතා ඩැමේජ් නැහැ සිංහල දෙකේ කොහෙවත් දැන් ඔයගෙන කතා කරලා දෙන බටේර සක්කි නැත්ත ගැහුවා රිපෝට් කතා කරන්න එන්නේ නැණ එකක රිපෝට් කරලා ගහන්න දැන් ගොම් හරක් ටික ක්ෂණික ප්‍රතිබල බලාපොරොත්තු වෙච්චුම් කීප දෙනෙක් ආවා මේ ඊයේ පෙරේද ඇයි මින් යනවා වැඩ පෙන්නන්න කෙල්ලොണ്ട කෙල්ලොണ്ട වැඩ පෙන්නන්න යනවා අවුරුදු 16 දී 17 දී කෙල්ලොണ്ട වැඩ පෙන්නන්න යනවා ඒ බැලගන මුදියන් ඩිගාර පස්සේ මුන්න මොකද වෙන්නේ මුන් ගහනවා සීලග්‍රහන් රන් පොස්ටි නෝ එස්ටි මොරෝ කෙරළ යනවා වියා ග්‍රාප් කොම කෙරළ යන කෙරළ ගිහින් බෑයි දෙකයි ඩිගර මොක කරනාන පුරුද්දක් විදියට අවුරුද්ද දෙක ඩිගරම කරන යනවා ඔය සීලග්‍රහ සීල්කා බොහොමින් කෙරළ යන්නේ මුන්ද මම කියන්නේ හරි අවුරුද්දක් විතර බැලනට පස්සේ මොකද වෙන්නේ නහර ටික බ්ලොක් වෙන්න ගන්නවා ඊට පස්සේ වෙන්න මුන්ගේ ලිංගික ඉන්ද්‍රියන් අප්‍රාණිකයි ඔන්න ඊට පස්සේ වැදගෙනවා සිංහල වෛද්‍යවරයාවට ගොඩ ගන්න ක්‍රමයක් ඇත්තෙම නෑ පුතා ආය අතුරාව තුස්සන්න බෑ මට ඒ රජකම ආර පැත්තෙන් ගත්තොත් හරි
මතක තියාගෙන සිංහල බෙහෙතෙන් වැඩමක් කරගත්තොත් කරගත්ත අතුරු ආබාධ නැහැ පුතා. හරි මං හිතා ඉතින් වීඩියෝ පළ කරන්න. ඔය ලිංගික අප්‍රාණික තා ලිංගික බෙලහින තා ලිංගික අටගෙන තා තියෙනුണ്ട് චරිත මෝචන ඉක්මන් ධාතු පිටවීම ඒ සම්බන්ධව මම හිතා ඉතින් වීඩියෝ එකක් දෙන්න. අන්න කරගෙන බලපියව. පැය හතර පහ බුදියන්න බැයිද කියලා ඔබට. මොකද සිංහල දකම මන්ද පිට කියව දෙන්න. ඔය එක එක ගන්න යන්න එපා. සිංහල වෙදෙක් ගාවට ගිහින් බෙහෙත් ගන්න කියලා මම බලලා කියන්නේ නැහැ. මම බලලා මේ කතා කරා කියලා. මොකද වැඩි හරියක් ඉන්නේ සිංහල වෙදෙක්ම තොරු. මිනිස්සුන්ව උරා ගන්න බලන්ගෙන සක්කිනි 70ක් අද ඉන්නේ. වෙදෙක්ම සල්ලි වැඩි කුණන්න ගත්තා. සිංහල වෙදෙක්ම සල්ලි වැඩි කුණන්න ගත්තා. ඒකයි කෙරමුනේ ලංකාවට.